ඔබේ කන්‍යාටයෙන් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රේහා නරේසිංහ මම නිශාන්තී දිල්රුක්ෂේ දැනපි සූදානම් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තල වෙත යොමු වන්න. බැඳුක්කර වාර්තාව ජනපතිට. ජනපති සිංහල කවියන් සමගෙක් වූ 86 වෙනි සංවත්සරය. අනතුරු ඉහළට දිනකට මරණ 8ක්. ප්‍රවේශමෙන් රිය පදවන්නේ ඉල්ලීම. ලබන වසරේ නැෂ්ටක වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශය. දේශීය පුවත්. බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට බාරදීම අද දහවල් සිදු වුණා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී අද ජනාධිපතිතුමා වෙත බාරදෙනු ලැබුවා. එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතායි ජනාධිපතිතුමා වෙත එය පිළිගැන්වූයේ. කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය, සමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක් වුණා. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය පැවැතුනේ කඩවත ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී. හදිසියේම එම අවස්ථාවට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කවි කිවිඳියන් සමග සුහද කතා බහක නිරත වුණා. අනතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපගේ අභිමානවත් ඉතිහාසය, සංස්කෘතික වටිනාකම් හා අපේකම පිළිබඳ ලොවට හඬගා කියන්නට කවිය ප්‍රබල ශක්තියක් වූ බවයි. නියුච මාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අපවත්ී වදාළ අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්තර ස්වාමින් වහන්සේගේ 103 වන ජන්මදින පූජෝත්සවයටද ජනාධිපතිතුමා එක් වුණා. උන්වහන්සේගේ චාරූපයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනතුරුව දානමය පුණ්‍ය කර්මයටද එක් වෙමින් මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා. භික්ෂුන් වහන්සේ 159ක් විෂෙහි පැවති මෙම දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අනුශාසනාව පැවැත්වූයේ අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේයි. මහා සංඝරත්නයේද හිටපු අග්‍රාමාත්‍ය දීමුජ්ජාරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම වසරේ මුල් මාස 9 තුළ පමණක් රිය අනතුරු වලින් පුද්ගලයන් 2544 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බීමතින් හා නොසලකිලිමත් ලෙස රිය පැදවීමෙන් සිදුවන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. පසුගිය වසරේදී රියනතුරු වලින් පුද්ගලින් 2961 දෙනෙකු මියගොස් තිබෙනවා. එම තත්වය මෙම වසරේදී වැඩි වී ඇති බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වන්නේ. මේ අනුව දිනකට පුද්ගලින් 8 දෙනෙකු පමණ රියනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම ශෝචනීය තත්වයක්. අද සහ ඊයේ දිනේ ස්ථාන කිහිපයකදීම මෙසේ මාරක අනතුරු සිදුනා. කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස පාරමාරුවෙමින් සිටි කාන්තාවක වැන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. වැන් රථය රියදුරු එම අවස්ථාවේදී පලා ගොස් ඇති අතර පසුව ඔහු පොලිසියට බහරවීමත් සමග කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. හොරණ කොළඹ අංක 120 ප්‍රධාන බස් මාර්ගයේ ගෝනපල ප්‍රදේශයේ අද උදෑසන සිදු අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලැබුවා. මෙම මාර්ගයේ ධාවනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙනුයි අනතුර සිදු ඇත්තේ. කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ ජයපුර ප්‍රදේශයේදී යතුරු පැදියක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් එක් අයෙකු මිය ගියා. තවත් අයෙකු බරපතල තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා. බීමත් රියදුරෙකු අධික වේගයෙන් ධාවනය කළ ටිපර් රථයක් මෝටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් හැටන් කුඩාගම පාලමසලදී අනතුරක් සිදු වුණා. දිනෙන් දින ඉහළ යන මෙවැනි අනතුරු වළක්වා ගැනීමට සියලු දෙනා කැපවිය යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.
දෙදස් දාහතේ ඔක්තෝම්බර් 31 දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළව රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වූ ගණන 2544ක් වෙනවා. විශේෂයෙන් මාරක රිය අනතුරු වලින් පුද්ගලයින්ගේ ජීවිතවලට ඒ වගේම දේපළවලට සිදුවන හානි වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අපි රථවාහන නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ මෙහෙයුම් දැනටමත් සිදු වෙනවා. තම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයින්ට කොන්ත්‍රාත් වැඩ ලබා දීම තහනම් කළ බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මේ සියවසේ විශාලම බොරුව බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හමුව පැවැත්තුනේ තිස්සමහරාම මැදවැලෑන ප්‍රදේශයේදී. අපේ රටේ හිටපු නායකතුමා කියනවා අපේ පක්ෂයේ අපේක්ෂකයොන්ට කොන්ත්‍රාත් කිරීම මම තහනම් කරනවා. මේ සියවසේ කියපු ලොකුම ලොකු ටොම් පචේ එකයි. තමන්ගේ ගජමිතුරු සංගමයට කොන්ත්‍රාත් දුන්න කප්පිත්ත දැන් කියනවා අපේ සභාවක් තුල කාටවත් කොන්ත්‍රාත් දෙන්නේ නැහැ. මෙහෙම කිව්වේ පහුගිය කාලේ කොන්ත්‍රාත් වලින් ලොකුම ලොකු ගසා කෑම ක්‍රියාත්මක කරපු කණ්ඩායම. කොච්චර සල්ලි වලට කෑදර වුණාද කිව්වොත් සුනාමියෙන් තිස්සමහාරාම බේරගත්තේ මාගම වැලිවැටිය. හැමදේම කාලා 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 වැලිවැටියක් කන්න හැද. අපේ පක්ෂය කිසිම දවසක මාගම වැලිවැටියට අත තියන්නේ නැතයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නව ඡන්ද ක්‍රමය හේතුවෙන් ජනතාවට වග කියන මහජන නියෝජිතයෙකු පත්වන බව ප්‍රවාණ හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් ශ්‍රීපාද සිල්වා මහතා පවසනවා. තමුන්නාන්සේලාට අලුත් මැතිවරණ ක්‍රමයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දායාද කරලා දීලා තියෙනවා. ඉස්සර වගේ මනාප තරඟයක් නැහැ. අභ්‍යන්තර ඇන කොටා ගැනීමක් නැහැ. ඉතින් ඒ නිසා ඔබට ඔබේ ගමේම මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැබපු ජයග්‍රහණයක්. ඒ නිසා විශාල වගකීමක් තියෙනවා පාක්ෂිකයන්ට පක්ෂය ජයග්‍රහණය කරවන්න. බදුල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පක්ෂයේ අර්බුද විසඳීමට තමන් උත්සාහ කළද ඒකාබද්ධ විපක්ෂයේ ඊට එරෙහි වූ අයුරු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඉදිරි පළාත් පාලන ඡන්දයේදී මත්පැන් භාවිත කරන අයට හා දූෂිතයන්ට ඡන්දය දීමෙන් වළකින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුම් දෙනවා. පොළොන්නරුව පලුකස්තමල් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. අපිට ගම්වල වැඩ කරන්න හොඳ පිරිසක් අවශ්‍යයි. අපිට අපේ රට දියුණු කරන්න ගම දියුණු කරන්න ඕනේ. අපි අලුතෙන් සැලසුම් කරන්න ඕනේ. අපි එකතැන පල් වෙන්න පුළුවන්කමක් නැහැ. දැන් අවුරුදු 25කට හිටපු තැන නෙවෙයි ලෝකේ දැන් තියෙන්නේ. අලුත් නව පරපුරක් එක්ක පුංචි දරුවොත් එක්ක අපි අපේ සමාජය යහපත් කරන්න ඕනේ, ගුණවත් කරන්න ඕනේ, සැදැහැවත් කරන්න ඕනේ, සීලාචාර කරන්න ඕනේ. මේ දේශපාලනයට කෙනෙක් එනකොට ආපු ගමන් බොහෝ අය වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. සල්ලි හම්බ කරන්න පටන් ගන්නවා. තැන නොතැන බලා තමාගේ පෞද්ගලිකත්වයේ කුඩ නගා ගන්න බලා ගන්නවා. සමහර විට සමහර මහජන නියෝජිතයෝ හවසට කුණු වෙනකන් බොනවා. මම කියන්නම් මොන පක්ෂේ වුණත් කමන්නේ, බොන අයට ඡන්ද දෙන්න එපා. බොන අයට ඡන්ද දෙන්න එපා. මොන පක්ෂේ වුණත් මට කමක් නැහැ. මම ඉදිරිපත් කළා ඉන්න අපේ අපේක්ෂක වුණත් කමක් නැහැ. බීලා වුණොත් ඡන්ද දෙන්න එපා. මේ ගම්මාන නැතුව හදන්න බෑ. මහජන නියෝජිතයේ ආදර්ශය දෙන්නේ නැත්නම්. මේ විරාමෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වෙන්න.